නිසා විශ්වාසනීයම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය ඇලුමැක්ස්. එක පැත්තකින් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා කියනවා සියලුම නාහිමියන් එක්ක සාකච්ඡා කරන්න ඔහු සූදානම්. අනිත් පැත්තෙන් කබ්‍රාල් මහත්තයා දිගින් දිගටම ජාත්‍යන්තර මාධ්‍යයට කියනවා කිසිම විදියකට ජාත්‍යන්තර මූල අරමුදලට යන්නෙත් නැහැ, නාහිමියන් සමග සාකච්ඡා කරන්නෙත් නැහැ, මේ ගැටලුව හෙටනිදා වෙනකොට විසඳගන්න පුළුවන් කියලා. එහෙමනම් තුනක් විකල්ප තියෙනවා. එක විකල්පයක් තමයි ණය තිරසාර නම් අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතුව ණය ගෙවමින් ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි එක විකල්පය. දෙවෙනි විකල්පය තමයි දැඩි අවධානමක් නම් තියෙන්නේ යම්කිසි සුළු ප්‍රතිව්‍යුහගත කිරීමක්. අපේ තුන්වෙනි විකල්පය තමයි එහෙමනම් දැඩි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කරන්න සිද්ධ වෙනවා. සරල භාෂාවෙන් කිව්වොත් IMF එකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ දැන් විසඳන්න බෑ. ඒ කාලේ ඉවරයි. ඒ දොර වැහිලා. එමත් නැත්නම් අර ඩොක්ටර්ස් හවුස් එකට තියෙන පොලිම පෙන්නලා කියනවා මෙන්න සුද්ධෝ පොලිමේ ඉන්නවා, දකුණේ සංචාරක හෝටල් වලට ගිහිල්ලා සල්ලි වියදම් කර. එහෙම මේක විසඳන්න බෑ. ඊට පස්සේ අපි ඔබලාට බල කරනවා 25 වෙනිදා ජාත්‍යන්තර මූල අරමුදලට ශ්‍රී ලංකාවේ ආටිකල් 4 වාර්තාව ඉදිරිපත් වෙත වහාම එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක සභාගත කරලා ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂභේදවලින් තොරව මේ රටේ ජනතාව බේරා ගැනීම සඳහා වැඩපිළිවෙලකට එන්න ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක අපි සම්බන්ධ වුණොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම විනිවිදභාවයක් තියෙන්න ඕනේ. මේ ඉස්සල මුදල් අච්චු ගහන්න බැලුවා. දැන් ඒක කරන්න බෑ. ඊට පස්සේ අර්ථ සාධකෙන් අදින්න හැදුවා. අපි මැදිහත් වෙලා ඒකත් නැවැත්තුවා. හරි. එතකොට දැන් මේ දේශපාලන වැඩපිළිවෙලකට මුදල් පොම්ප කිරීමේ වැඩක් නෙමෙයි කරගෙන යන්නේ. හැබැයි ප්‍රාදේශීය දේශපාලනක් ගැන පොම්ප කරනවා රුපියල් බිලියන 100ක් කෝටි 10000ක්. ඒ ඡන්දෙට මේ අවුල ආස්සේ මේ අර්බුදයේ ආස්සේ හොරකම් කරන එක නවත්තන්න ඕන. හරි. එතකොට මේක එක පැත්තකින් බොරුවට දේශපාලන මතවාදයක් පෙන්නලා අනිත් පැත්තෙන් අත වශයෙන්ම මේක වසන් කරන්න හදනවා ජනතාවගෙන් තමන්ගේ මේ කෙටි කාලීන ප්‍රාදේශීය සභා ඡන්ද වෙනුවෙන් කරන උපාය මාර්ග.